පුරුදු දේවල් පුරුදු විදිහට නැති වෙනකොට සමහර වෙලාවට ඒව හොර ඇතුලේ අපි කොහොමද කියලා අපි හදන්න පටන් ගමු ප්‍රගීත් කොහොමද අපි පොල් කටු අඟුරු ලිප හදන්නේ කොහොමද පටන් ගන්නේ අපි ඉස්සලා සාදා ගන්න මේ අවශ්‍ය දේවල් පිළිබඳව මම දැනුවත් කිරීමක් කරන්නම් ඔව් ඉස්සලා මේ වගේ අපි මල් පෝච්චියක් ගන්න ඕන මේ වගේ පෝච්චිය අපිට ලබා ගන්න පුළුවන් මැටි කර්මාන්ත කරන අයගෙන් අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා ඔව් මේ ඒ වගේම ඊට පස්සේ ඔව් ඒ වගේම මේ වගේ වාදනයකින් සාදාගත් ग्राइंडर के मैं कपा गए मम्मी सविकर मेकम विशेष तो निष्पाति किया साधागत मटी मंगवा सरल निष्पादन हर अभी मुलिम बलम इसलाम मे मलपोचे दिया मलपोचे मम ग्रैंडर या आधारे मे कौल कपागन तीयन मे कौल अटी दे वगे सन्बॉक्स सविकरण मे फैन सविक्रीम सन्द बल मे सन्बॉक्स सविकरा पेन अंदवा मैं मे वगे साधा सिमंति कोल पुटिकुटी सिमंति कोल पुटिक मन साधागे तीन මේ විදිහට මේ සිමෙන්ති කොළ ටික ස්ක්‍රේපර් එකක් හෝ හැන්දක් භාවිතා කරලා හරි ස්ක්‍රේපර් හෝ හැන්දක් භාවිතා කරලා මේ මේ සාදාගත් සන්බොක්ස් එක මේ ආකාරයට අපි අරගෙන මෙන්න මේ විදිහට මෙතනට ෆික්ස් කරගන්න ඕන. ඒ කියන්නේ මේ සන්බොක්ස් එකේ ප්‍රමාණයට තමයි මේ සිදුර හදා කවුරු හදාගෙන තියෙන්නේ. සාදාගෙන තියෙන්නේ. මේක ටිකක් පරිස්සමෙන් කරන්න ඕන කටයුත්තක් තමයි. ඕල් නැත්තම් මේක සමහර විට බිඳෙන සුළු නිසා. උදව්වක් ඕනද මම අල්ලගන්න මේ පැත්තේ? साधागत सन्बॉक्स सिमेंट सल्पे अग्गे मैंने मे आकार अभी मे विधि सविकर मेहमत सविकर मेहम मेक टीका वेले मेक मुरली मरल अक्वेनावाड़ सह पीट पत्ते पति दिखे सविकर मेक सविकर आकार सिमेंट कोल पुटी मे हेट अरगे मेके मे सिदूर वाल पोडक्ट मेव कर सादा कर मेम निमुनाड पशु मेक वेलनाड़ पशु मेक हट सावे मेम सागत मेकट अब अवश्य मेवागे फैन सवि कर ఇలాగట ఫ్యాన్ మే వగే ఫ్యాన్ నే అప్పులం ఫ్యాన్ వర్గ కీపేయ తీయనో ఎనిసాపి మే ఫ్యాన్ నిక సవికరీమేది మ మేకే విదల తీయనో సిదురు హతర ఓ అది ఫ్యాన్ ఎకక్ పావిచి కరన్నే ఐ కిలత్ కియము ఓ ఫ్యాన్ నే పావిచి కరన్నే మొకద మే పోల్ కట్టు దహనే కరీమట ఆక్సిజన్ లబా గనిమట ఫ్యాన్ ఎక అవశ్య హరి ఎటకొడ తమై దహనే సిద్ధ వెన్నే దహనే సిద్ధ వెన్నే ఎనిసా తమై ఫ్యాన్ నే పావిచి కరన్నే మేకే రసని అడు వెడి కర గనిమట ఏ వగే అపిట అవస్థావయన్ సందహ ఎహమన అపి బలము మే ఫ్యాన్ ఎక సవికర గన్నే కొహమద కియ फैन सविकर सिमेंति वाली साधा पेटी वेलना पशु वेलना फैन मे आकार मेतंट सविकर स्क्रूप आधार मे सिद्ध वाले मेम कर सविकर फैन सविकर पसद अभी अवश्य तवत् विशेषित उदय यद मेरे स्वीच अवश्य फैन स्वीच अवश्य ओन कर फवा ओन कर
කෙනෙකුට හිතන්න පුළුවන් මෙයා ඔබට මේ සමීප රූපයකින් පේන්නේ එහෙම සවිකරගත්තු ෆෑන් එක මේ නේද ඔව් මේක මේ ලිප මේ මේ හදලා ඉවර වෙච්ච ලිප ඔව් ෆිනිෂින් කරපු ලිපක් තියෙන්නේ සම්පූර්ණ නිම කරගත් ලිපක් සාමාන්‍යයෙන් මේ ඔබට පෙන්වන්න ඕන නිසා මම කටයුතු කරන්නේ හරි දැන් ඒතර මේ ෆෑන් එකේ හුළඟ කොයි විදිහටද අපි ඇතුලේ පාලනය කරන්න කෙනෙකුට දෙන්න පුළුවන් ලොකු හුළඟක් වෙලෙ ඉක්මනට පිච්චලා එන්නේ කියලා ඔව් අපි හුළඟ පාලනය කරන් තමයි අපි මෙන්න මේ වගේ රෙගුලේටරයක් සාදාගෙන තියෙනවා හැබැයි මේක වෙළඳ පොලෙත් අපිට ගන්න තියෙනවා इलेक्ट्रॉनिक दनुमत्तियन के अपने मेक पोड़ी उपांग प्रमाण योदला अपने मेक साधारण पुल वॉल्यूम में अतीयनो मेक तीयनो ट्रांसिस्टर अतीयनो इला रेजिस्टर ने अतीयनो इंटीग्रेट बल्ब अतीयनो सो अपने मेक मट उन्ना पोटा सविकल पेन्ना पुलवा मेक मे मेके अभी क्रियात्मक विधि है तो कोटापी मैंने मेया काट मेक संबंध कराट पास मे वॉल्यूम मेक मेया काट क्रियात्मक वेलो मेक पोटा पेन्ना පාවා කටප්පයක් කරාට පස්සේ මෙන්න. එතකොට පේනවාද මේ ඉන්ටිගේටර් ලයිට් එක පත්තු වෙනවා. පත්තු වෙනවා රතු පාට. එතකොට මේකෙන් අපිට පුළුවන් අඩු වැඩි කර ගැනීම හැකියාවක් තියෙනවා මේ වගේ නොබ් එකක් පාවිච්චි කරලා. අපි මේක අඩු වැඩි කරීමේ හැකියාවක් තියෙනවා. අපි මේකෙන් සංකේතවත් කරන්නේ වොලියුම් එක වැඩි කියන එක තමයි. හරි. එතකොට ඕක පාවිච්චි කරලා මොකද කරන්නේ? මේක පාවිච්චි කරලා මෙන්න මේ ආකාරයට මේ ලිවර සවි කරලා. මේක අපි දන් රින බල්ල සවි කරන්න ඕන. මේ ෆෑන් එකටද? ෆෑන් එකට මේක සවි කරලා. මේව සවි කරගෙන දැන් පොල් කටු අඟුරු අපි මේකට යෙදුව අවස්ථාවේදී මේ අපි මුල්ම අවදියේ මේක ස්පීඩ් තත්ත්වයට ගන්නවා වේගෙන් වැඩ කරන්න. හරි. සාමාන්‍යයෙන් පොල් කටු අඟුරු දහනේ වුණාට පසු අපි මේක ලෝ අවස්ථාවට ගන්නවා. ඒ කියන්නේ ස්පීඩ් එක අඩු කරනවා. එතකොට යම් කිසි මද රසණකින් අපිට සාදා ගන්න සියලුම දේවල් හොඳ තත්ත්වයෙන් සාදා ගන්න පුළුවන්. ඒක තමයි අපි ඊළඟට තියෙන. ඊළඟට මේක විශේෂ සූත්‍රයක් මට ඒක කියන්න බැරි වුණා. දැන් මෙන්න මේ අපි මේ සාදාගත් මේ රෙගුලේටර් එක වොලියුම් කන්ට්‍රෝල් එක අපි මෙන්න මේ ආකාරයට මේ පෙට්ටියකම සිදුරක් විදලා තව මේ කවුලක් කපලා තියෙනවා මේකට අපි ස්විච් එකක් සවි කර ගන්නවා මෙන්න මේ ආකාරයේ ස්විච් එකක්. ඒකට තමයි කවුලක් කපලා තියෙන්නේ. ඊළඟට තව සිදුරක් විදලා තියෙනවා මේ තැනට ඉන්ටිග්‍රේටර් ලයිට් එකක් අපිට අවශ්‍ය නම් දාගන්න පුළුවන් මේ සිදුරේ. අපි බලමු මේ වොලියුම් එක සවි කරගන්නේ කොහොමද. ඒ අතරේ අපි කියමු දැන් මේක ගයක් ඇතුලේ පාවිච්චි කරනකොට මේ රස්නේ වැඩි වෙලා උෂ්ණත්වය වැඩි වෙලා මේ ලිප පුපුරයිද? ඒ වගේ ප්‍රශ්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපි දැන් මේකෙදි मेटीरियल की सरल मेतर मेघ मंग उसे मम मेक मम निष्पादने गाते मेक पिपरी मेल लक्मे भूम प्रवंता अड्मा सिद्धि अब पुलवांग तवत मेघ शक्ति मत क्रीमट मेन मे पिटिंग सिमती टीका अब मेटीरियल सरल साधागन मे बॉक्स मैंने मे आकार फैन निकला सभी कल निका मेकट दागान पूरा इट पास अभी वॉल्यूम कंट्रोल लेकर मे आकार मेतन सभी कल मे भी सभी कल नट अक्का नब्बे अक्का सभी कल मेम एक निमाकार पुलवा इलाट स्विच दुलवा पवा ऑफ कर सदा अंगूर एक अंगूर बहाल अपने साधा इतकोट अभी एक साधा कोहमद के मम्मी बुट पे अभी बलम मैं मेवागे अभी रौमक मेटी रौमक मम्मी साधा रौमक विशेष मेवागे साधा हदल तीन वोट सरल साधा अभी मेवागे बाजने बाविचिकल मेटी हट्टिया बाविचिकल मे मेटी हट्टिया अंगल तुणक वितर रौमक सिदुर अभी විදගන්න ඩ්‍රිල් එක. හැබැයි ඒක පරි පරිස්සමෙන් විදින්න ඕන. මේක විදිද්දි විශේෂිත මූදයක් තමයි මේක අපි වතුරක පෙඟෙන්න තියන්න ඕන. ටිකක්. පැයක් දෙකක් විතර. පෙඟුනට පසු මේ සිදුරු ටික අපි විද්දට පස්සේ මේක හානි වෙන ප්‍රමාණය අඩුයි. ඒ විදගත් සිදුරු විදගත් නැටි බඳුන මෙන්න මේ ආකාරයට මේකට අපි මෙහෙම සකසා ගන්නවා. සකසාගෙන මේ වටේ තියෙන සිදුරු ප්‍රමාණය දැන් මේක අපිට මේ ඔක්සිජන් පිට නොවේ ඒ කියන්නේ මේ රසනේ පිට නොවෙන්න මේ ආයක පිට නොවෙන්න වසා ගන්න ඕන. ඒ වසා ගන්න නම් අපි මේ ලිප මේක මේ පැත්ත හරවලා හරි මේ සේ නැත්තම් එහෙම නැත්තම් මේ සිදුරු වලට මොනවයි රිජි ෆෝම් භාවිතයක් හරි කරලා පොඩි කෑල්ලක් රඳවාගෙන උඩින් සිමෙන්ති ආවන්න සකසා ගන්න ඕන. ඔබ කියන්නේ මේ තාපේ එළියට නොයන්න කොහොම හරි මේක සීල් කර ගන්න ඕන. සීල් කර ගන්න ඕන. හරි.
සීල් කරගත් ලිප දැන් ලිප අපි උඩ කොටස නිමා කරලා ඉවරයි අවසන් දැන් අඟුරු දාන්නේ කොහෙද ඔව් අඟුරු දාන්නේ මේ බඳුනට තමයි අඟුරු දාන්නේ දැන් මේ බඳුනට අඟුරු දාන්නේ මොකද දැන් මම දැන් අපි මේ නිෂ්පාදනයේ අපි මේ මේ බඳුනට අපි මේ වගේ දැලක් පාවිතා කරලා තියෙනවා ඒ දැල මෙන්න මේ විදියට රඳවා ගන්න ඕන හොඳයි මේ මේ ආකාරයට රඳවා ගන්න ඕන මොකද මේ වලඳ හිල් විදලා කරන්නේත් ඒ වැඩේම තමයි ඒ වැඩේ කරන්නේ මම මේක සරලව ඔබට නිවසේදී සාදා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ ඔබට පෙන්වා දෙන්නේ හරි එහෙනම් අපි දැනට මේක අයින් කරලා ප්‍රගීත් හදාගෙන ආපු කොටස අපි තියමුද මෙහෙම තියනවා ඔව් එහෙම තියන්න එහෙම තියන්න පුළුවන් දැන් මේ ආකාරයට ඔව් සකස් කරනවා අඟුරු අඟුරු උඳුන මේ ආකාරයට සකසයි ඊට පස්සේ මම තවත් දෙයක් භාවිත කරලා තියෙනවා මේකේ මොකද මේ හීට් එක වැඩි ප්‍රමාණයක් වැඩි වපසරියක් පවත්වාගෙන යෑමට මෙන්න මේ වගේ ඔන්න ප්‍රගීත් එක්ක පොල්කට වගුරු ලිප හදමින් ඉන්නේ. ඔව් ඊළඟට අපි මොකද ගන්න ප්‍රගීත්? ඔව් ඊළඟට මේ වගේ අපි මේ 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 භාජනේ මම මේ ග්‍රයින්ඩරෙන් මේ කපාගත් කොටස තමයි මේ තියෙන්නේ. ඒ කොටස මම මෙන්න මේ ආකාරයට මේ ලිපට සලි කරනවා. සලි කරාට පස්සෙ අපි සිමෙන්ති ආලේපනයක් මේ සිමෙන්ති මේව කරලා මේක සාදලා දැන් ලිප අවසන් කරලා තියෙන්නේ. ඔව් දැන් මොකද මේක තියන විශේෂ හේතුව තමයි මොකද මේකේ වපසරිය පුංචි නිසා මේ ලිපේ ලිප පිස ගැනීමේදී අපේ බඳුන ලැබෙන මේ තාපය අඩු වෙනවා. මෙතනින් වැඩි තාපයක් ලබා ගැනීම සඳහා තමයි මේක මම පාවිච්චි කරලා තියෙන්නේ. රයිට්. ඒකත් හරි. දැන් ලිප හරි. ලිප ඇතුලේ ක්‍රියාකාරීත්වය දැන් සිද්ධ වෙන්නේ කොහොමද? ඔව් ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන දැන් අපි මේ ලිපට මේ වගේ අඟුරු අපි අඟුරු සල්පයක් භාවිත කරලා මේ ලිපට මෙහෙම අඟුරු සල්පයක් තියෙනවා. එතකොට අපි මේකට කපුරු පෙත්තක් හෝ අපි ප්‍රමාණයක් විදිහට කිව්වොත් කොච්චර සාමාන්‍ය අඟුරු අහුරක් අල්ලක විතර ප්‍රමාණයක්. රයිට් දැන්. ඔව්. මේ මේකට අපි කපුරු පෙත්තක් හරි පත්තු කරන කපුරු හරි එහෙම නැත්නම් භූමිද සල්පයක් හරි යොදලා එහෙම නැත්නම් අපිට පුළුවන් එක එක වියලි මොනෝ හරි පොල් වලින් වේලිච්ච මොනෝ හරි තියලා පත්තු කරලා තියලා ඒ ෆෑන් එක ස්පීඩ් ෆුල් ස්පීඩ් එකට දා ගන්නවා. ඒ පත්තු කරන වෙලාවට බල ඩිංගක් වෙලා ගියාට පස්සේ. ප්‍රගීත් කියන්නේ මේකට උෂ්ණත්වයේ තාපය ආවට පස්සේ ඒක අඩු කරගන්න කියලා. දැන් අපිට අර ලිපට ගිහිල්ලා කොහොමද ඒ ක්‍රියාකාරීත්වය වෙන්නේ කියලා. ලිපට ගිහිල්ලා අපි බලමු ලිප කොහොමද වෙන්නේ කියලා. ඔව්. හරි. අපි මේ ලිපේ. හ්ම්. ඔව්. පත්තු කරා. කොහෙද අපි ගාව? දල්වනව වෙනුවට අපි කොහොමද වෙන්නේ කියලා කියමු ප්‍රගී. හරි. ඔව්. දැන් වෙන්නේ මෙන්න මේවයි. මම මෙහෙම මේ අඟුරු සල්පය මේ ලිපට සදාගත්තා. ඊට පස්සේදී අපි මේ වගේ කපුරු පෙත්තක් මේකට පත්තු කරලා මේ වගේ තබා ගන්නවා. හරි. අවල ටිකක් වෙලාවක් ගියාට පසු මේක පත්තු කරලා ටිකක් වෙලාවක් ගියාට පසු අපි නම් මොහොතක් කරා සුවිචා කලල් තියෙනවා මේ පහය මේ වේගෙන් වැඩ කිරීම සඳහා ෆෑන් එක. හා. හරි. මේ තාපය අවශ්‍ය විදිහට පොල් මේ අඟුරු ටික පත්තු වෙනවා. පත්තු වෙනවා. වැඩි කරාට පස්සේ වේගය. වේගය ඔව්. හරි. මොකද ටිකක් මේ අඟුරු ඕක තමයි ක්‍රියාකාරීත්වය මම හිතන්නේ යම් අවබෝධයක් තියෙන කෙනෙකුට ඒක මේක සකස් කරගන්නේ කොහොමද කියන අවබෝධයක් ලැබෙන්නේ නැති මේක
දල්වගන්නේ කොහොමද කියන අවශ්‍යතාවය නම් ඔබට තියෙන්නේ ඒක කරගන්නේ කොහොමද කියලා දැනෙන්නේ නැති මෙහෙම උත්සාහයන් කිහිපයක් තියෙනවා ඒ අතරින් සාර්ථක උත්සාහයක් ප්‍රගීත් දරලා තියෙනවා ඒකේ ප්‍රතිඵලය තියෙනවා අපි මේ පිළිබඳව කතා කරන්න තමයි අද ප්‍රගීත් ශාමන්තට එන්න කියලා කිව්වේ ප්‍රගීත් මහන්සි වෙලා කරපු වැඩේ අපි රටටම පෙන්නුවා තව කෙනෙකුට මෙහෙම විකල්ප තියෙනවා කියලා දැන් හිතෙනවා ඊට වඩා කෙනෙකුට ඒක හදා ගන්නත් පුළුවන් කෙනෙකුට අරගෙන මේක දල්වා ගන්නත් පුළුවන් බොහොම ස්තුතියි ප්‍රගීත් එහෙමනම් මේ දැනුවත් කිරීම වෙනුවෙන් ආයුබෝවන්